ඉගෙනීමට උනන්දුවක් දක්වන ඔබ සැම සාදරයෙන් පිළිගන්න. අද අපි කතා කරන්න යන්නේ ඉන්ෆ්ලේෂන් කියන මාතෘකාව. අපි එහෙනම් කතා කරමු ඉන්ෆ්ලේෂන් එක කියන්නේ මොකක්ද කියලා. ඉන්ෆ්ලේෂන් එක කියන්නේ නිකම්ම මිල මට්ටම් වල වැඩිවීමක් නෙමෙයි මේක දිගු කාලයක් තිස්සේ එක දිගටම continuously මිල මට්ටම් වැඩි වෙනවා නම් අන්න ඒකට තමයි අපි කියන්නේ ඉන්ෆ්ලේෂන් එකක් කියලා. ඒ කියන්නේ නම් මෙහෙම තියනවා නම් මිල මට්ටම් මෙතන නම් තිබ්බේ මිල මට්ටම් මෙහෙම යනවා නම් එන වැඩි වෙනවා අඩු වෙනවා යනවා නම් අපි ඒකට ඉන්ෆ්ලේෂන් එකක් කියන්නේ නැහැ. ඉන්ෆ්ලේෂන් එකක් වෙන්න නම් මිල මට්ටම් මෙතන නම් තියෙන්නේ මෙන්න මෙහෙම එක දිගට වැඩිවීමක් පෙන්නුම් කරන්න ඕන. මේ වගේ අඩුවෙවි වැඩිවෙවි අඩුවෙවි යන්න බෑ. එක දිගට වැඩිවීමක් පෙන්නුම් තමයි කියන්නේ අපි ඉන්ෆ්ලේෂන් එකක් කියන්නේ. සස්ටේනබල් කන්ටිනියස් ඉන්ක්‍රීස් එකක් වෙන්න ඕනේ ප්‍රයිස් ලෙවල්ස් වල. එතකොට තමයි අපි කියන්නේ ඉන්ෆ්ලේෂන් එකක් කියලා. අපි ඉන්ෆ්ලේෂන් එක කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න පොඩි උදාහරණයක් ගමු. මෙන්න මේ විදිහට අපි උදාහරණයක් ගත්තොත් ප්‍රයිස් එක තියෙනවා. පළවෙනි අවුරුද්ද ප්‍රයිස් එක රුපියලයි. දෙවෙනි අවුරුද්ද ප්‍රයිස් එක දෙකක් වෙලා තියෙනවා. තුන්වෙනි අවුරුද්ද වෙනකොට එක හතරක් වෙලා තියෙනවා. දැන් එතකොට අපි සමාන ක්වොන්ටිටි එකක් ගත්තොත් කලින් අපි ගමු මෙතන උදාහරණයක් විදිහට 2012. මේක 2013. මේක 2014 කියලා 2012 දී බඩු එකෙන් අපි ගන්න මේ බාණ්ඩෙන් 100ක් ගන්න නම් අපිට කොස්ට් එක උනේ රුපියල් 100ක් විතරයි. එතකොට 2013 වෙද්දී අපි මේ බාණ්ඩ 100ම ගිහිල්ලා ගන්නකොට ඒක 200ක් දක්වා අපිට කොස්ට් එක වැඩි වෙලා තියෙනවා. එතකොට අපි 2014 ගිහිල්ලා මේ බාණ්ඩ 100 ගද්දි අපිට කොස්ට් එක විදියට යනවා 400ක්. එතකොට අපි කතා කරොත් මෙතනදී අපි පළවෙනි අවුරුද්දේ රුපියල් 100ක් වියදම් කරලා බාණ්ඩ කොච්චරක් ගත්තද කියලා බැලුවොත් අපි බාණ්ඩ 100ක් ගත්තා පළවෙනි අවුරුද්දේ රුපියල් 100ක් වියදම් කරලා. එතකොට දෙවෙනි අවුරුද්දේ ගියාම අපි රුපියල් 200ක් වියදම් කරලා ගන්නවා බාණ්ඩ රුපියල් 200ක් වියදම් කරලා ගන්නේ 100යි. එතකොට අපි අර කලින් අවුරුද්දේ 100ක පොස්ට් එකකට ගන්න පුළුවන් වෙන්නේ බාණ්ඩ 50ක් විතරයි. 2012 දී අපි රුපියල් 100ක් වියදම් කරලා බාණ්ඩ 100ක් ගත්තා. 2013 දී අපි රුපියල් 100ක් වියදම් කරොත් අපිට ගන්න පුළුවන් බාණ්ඩ 50ක් විතරයි. එතකොට 2014 ට ආපුවාම අපිට රුපියල් 100ක් වියදම් කරලා ගන්න පුළුවන් වෙන්නේ බාණ්ඩ 25ක් විතරයි. බාණ්ඩ 25ක් විතරයි රුපියල් 100ක් වියදම් කරලා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔයාලට පේනවා ඇති එන්න අපි රුපියල් 100කින් කරන්න පුළුවන් දේ අඩු වෙලා තියෙනවා මේ. ඔයාල දැන් ඊතරදි තේරුණා මෙතන අපි බාණ්ඩ රුපියල් 100ක් වියදම් කරොත් අපිට ගන්න පුළුවන් උනේ 100ක්මයි. මෙතන 2013 දී 100ක් වියදම් කරලා ගන්න පුළුවන් උනේ 50ක් විතරයි. 2014 දී අපිට 100ක් වියදම් කරලා ගන්න පුළුවන් උනේ 25ක් විතරයි. දැන් අපි ওই රුපියල් 100ක් වියදම් කරොත් නෙවෙම අපි බලමු අපිට රුපියලක් වියදම් කරොත් කොච්චරක් ගන්න පුළුවන්ද කියලා. 2012 දී අපි රුපියලක් වියදම් කරලා අපිට 1 යුනිට් එකක් ගන්න පුළුවන්. අපි රුපිය 2012 දී 1 රුපියලක් වියදම් කරලා අපිට 1 යුනිට් එකක් ගන්න පුළුවන්. මොකද අපි රුපියලක් වෙන්නේ ප්‍රයිස් එක. එතකොට ප්‍රයිස් එක රුපියලයි නම් අපි බාණ්ඩයකට රුපියලක් වියදම් කරොත් අපිට 1 බාණ්ඩයක් ගන්න පුළුවන්. මෙතනදී එකක් ගන්න පුළුවන් එකක් ගන්න පුළුවන් රුපියලක් වියදම් කර. මෙතනදී රුපියලක් වියදම් කරොත් අපිට ගන්න පුළුවන් වෙන්නේ ඒකක 0.5යි. මොකද අපිට එකක් ගන්න රුපියල් දෙකක් ඕන නම් භාගයක් විතරයි රුපියලකට ගන්න පුළුවන්. එතකොට මෙතන එකක් ගන්න 2014 දී එකකයක් 2014 දී එතකොට මෙතනදී එක එකකයක් ගන්න අපිට රුපියල් 4ක් වියදම් කරන්න වෙනවා නම් රුපියලකට ගන්න පුළුවන් වෙන්නේ ඒකක 0.25ක් විතරයි. දැන් ඔයාලට පේනවා අවුරුද්දෙන් අවුරුද්ද ඉන්ෆ්ලේෂන් එක නිසා අපිට රුපියලකින් කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය නැත්නම් රුපියලේ වටිනාකම අඩු වෙලා තියෙනවා.
කලින් රුපියලෙන් අපි එකක් ගත්තට දැන් 0.5යි පුළුවන් දැන් 0.25යි පුළුවන්. ඒතකොට ඔයාලට පේනවා අපි අපි වැය කරන එක මනී යුනිට් එක පර්චේසින් පවර් එක එන්න එන්න අඩු වෙනවා. අපේ එක මනී යුනිට් එක පර්චේසින් පවර් එක එන්න එන්න අඩු වෙනවා මෙන්න මේ ඉන්ෆ්ලේෂන් එක නිසා. එතකොට මෙතනදී ඔයාලට පේනවා පර්චේසින් power per unit purchasing power per unit එක අඩු වෙනවා එක එක කේකින් ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය දැන් අඩු වෙලා තියෙනවා ඔන්න ඔක තමයි ඉන්ෆ්ලේෂන් එක නිසා ඉන්ෆ්ලේෂන් එක නිසා මේන වශයෙන් වෙන්නේ ඔන්න ඕක තමයි දැන් ඔයාලට තේරුණා රුපියල් රුපියල් 100 පාල වෙන රුපියල් දෙපත් ඊට පස්සේ දෙක වුණා ඊට පස්සේ හතර වුණා එහෙනම් අපේ රුපියලකට ගන්න පුළුවන් මුලින් එක එක කියලා දෙවෙනි අවුරුද්දේ 0.5ක් විතරයි ඊළඟ අවුරුද්දේ 0.2යි පහ වෙච්චසින් පාවර් එක එන්න එන්න අඩු වෙනවා රුපියලකට තියෙන. හරි අපි බලමු ඊළඟට අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. හරි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ causes of inflation. ඒ කියන්නේ inflation එක වීමට බලපාන හේතු ගැන ඉන්ෆ්ලේෂන් එක වීමට බලපාන හේතු ගත්තොත් ප්‍රධාන වශයෙන් හේතු දෙකක් තියෙනවා. හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි cost push ඉන්ෆ්ලේෂන් එක එහෙම නැත්නම් demand pull ඉන්ෆ්ලේෂන් එක. cost push කියලා කොයි demand pull කියලා එකයි තියෙන්නේ. එතකොට මේ cost push කියන එක සිද්ධ වෙන්නේ supplier එකේ side එකෙන්. supplier එක side එකෙන්. supplier පැත්තෙන් තමයි සිද්ධ වෙන්නේ. මේක demand එකේ පැත්තෙන් වෙනවා. මෙන්න මේ දෙක මත පදනම් වෙලා මේ inflation එකට බලපෑම් ඇති කරනවා. මේ දෙක නිසා inflation එක ඇති වෙනවා කියලා කියනවා. එතකොට අපි මේ දෙක එකින් එකට විස්තර කරමු. එහෙනම් අපි මුලින්ම ගමු cost push inflation එක. හරි अब मूल्य में कथा कराने हैं ना कोस्ट पुश इन्फ्लेशन ने क्या मैं तो ना मैं वचनिम में तेर ना वचनिम में अपने तेरों का ना पुलवाम कोस्ट पुश इन्फ्लेशन के ने कर कोस्ट तेरे का निशा विन ने किया ऐसा कोटा सप्लायर के पैसे दे अपनी सामे कर सप्लायर के कोस्ट के वैडी भी मार निशा ऐतिवे ने इन्फ्लेशन ने कर cost push inflation එක කියලා කියන්නේ cost එකේ වැඩිවීමක්. ඒ කියන්නේ raw materials වල prices වල වැඩිවීමක් වගේ දෙයකින් ඇතිවෙන inflation එක තමයි අපි cost push inflation එක කියන්නේ. එතකොට අපි මේ cost push inflation එක ඇති වෙන්න පුළුවන් reasons එහෙම නැත්නම් causes වගේක් තියෙනවා. ඒව තමයි අපි කතා කරොත් පළවෙනි එක තමයි rising wages. පඩි වැඩි වීම තවද අපිට තව ගන්න පුළුවන් ප්‍රොඩක්ටිවිටි එකේ අඩුවීම. තවද අපිට තව ගන්න පුළුවන් ප්‍රොෆිට් පුෂ් ඉන්ෆ්ලේෂන්. පළවෙනියටම තියෙනවා rising wages කියන්නේ අපි හයර් කරලා තියෙන එම්ප්ලොයිස් ලා පඩි වැඩි කරන්න කියනවා. එතකොට පඩිය වැඩි කරන එම්ප්ලොයිස් ලාගේ පඩිය වැඩි කරනවා කියන්නේ අපිට කොස්ට් එක. අපේ කොස්ට් එකේ වැඩිවීමක් බඩපත් කරනවා. වේජස් එයාලගේ වැඩි කරනවා කියන්නේ අපේ එම්ප්ලොයිස් ලාගේ පඩි වැඩි කරනවා කියන්නේ අපේ කොස්ට් එක වැඩි වෙනවා. අන්න එතකොට කොස්ට් පුෂ් ඉන්ෆ්ලේෂන් එකක් ඇති වෙනවා. ඊළඟට raw material prices. අපි ගන්න අමුද්‍රව්‍ය වල මිල වැඩි වෙනවා කියන්නේ අපේ කොස්ට් එක වැඩි වෙනවා. කොස්ට් එක වැඩි වුණා කියන්නේ cost push inflation එකක් ඇති වෙනවා. ඒ වගේම ඊළඟට import prices.
අපි ආනයනය කරන භාණ්ඩ හා සේවා වල හරි අපේ අමුද්‍රව්‍ය විදියට යොදා ගන්න දේක හරි මිල වැඩි වෙනවා කියලා අපි ඉම්පෝට් කරන ඒවා වල මිල වැඩි වෙනවා නම් අන්න අපේ කොස්ට් එක වැඩි වෙනවා. කොස්ට් එක වැඩි වුණා කියන්නේ මෙන්න මේ தත්ත්වය ඇති වෙනවා. ඊළඟට ටැක්සස් වැඩි කරනවා. ටැක්සස් කියන්නේ අපි රජයට ගෙවිය යුතු දෙයක්. ඒක අපිට වියදමක්. ඒ කියන්නේ අපිට කොස්ට් එකක්. එතකොට අපේ ටැක්සස් වැඩි කරාම මොකද වෙන්නේ? අපි ගෙවන්න ඕනේ ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට කොස්ට් එක වැඩි වෙනවා. කොස්ට් පුෂ් ඉන්ෆ්ලේෂන් එක ඇති වෙනවා. ඊළඟට ප්‍රොඩක්ටිවිටි කිය අඩු වෙනවා. ප්‍රොඩක්ටිවිටි කියන්නේ කාර්යක්ෂමතාවය. ඒ කියන්නේ එක පුද්ගලයෙක් විසින් කෙනෙක්. අපි හිතමු අපි සේවකෙක් ගමු A කියලා. මේ A කියන පුද්ගලයාට අපි 1000ක් ගෙවනවා පැයකට. 1000ක් ගෙවනවා පැයකට. 1000ක් ගෙවද්දී පැයකට එයාගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි නම්, ප්‍රොඩක්ටිවිටි එක වැඩි නම් එයා බාණ්ඩ 10ක් නිපදවනවා පැයක් ඇතුළත. හැබැයි එයාගේ ප්‍රොඩක්ටිවිටි එක අඩු වුණ ගමන් එයා නිපදවන්නේ 5ක් විතර. එතකොට මේ 10 මේ බාණ්ඩ 10 නිපදවන්න අපි එක බාණ්ඩයකට අපි මේ 10 මේ පැයකට මේ 10 නිපදවන්න යට 1000ක් දෙනවා. ඒ කියන්නේ අපි එක බාණ්ඩයකට ගත්තොත් කලින් එක බාණ්ඩයකට අපි රුපියල් 100ක කොස්ට් එකක් දරනවා මෙයාට. හැබැයි දැන් එයා නිපදවන්නේ 5යි නම් අන්න එතකොට 5කට 1000ක් ගෙවනවා. අපි 5කට 1000ක් ගෙවනවා කියන්නේ එක බාණ්ඩයකට අපි දැන් දරන්න ඕනේ 200ක්. අන්න එහෙම කොස්ට් එකේ වැඩිවීමක් තියෙනවා. අන්න ප්‍රොඩක්ටිවිටි එක අඩු වෙච්ච ගමන් අපේ කොස්ට් එක වැඩි වෙනවා නම් එන්න මේ කොස්ට් එක වැඩි වීම නිසා කොස්ට් පුෂ් ඉන්ෆ්ලේෂන් එක ඒ හේතුව නිසාත් ඇති වෙනවා. ඊළඟට ප්‍රොෆිට් පුෂ් ඉන්ෆ්ලේෂන්. ප්‍රොෆිට් පුෂ් ඉන්ෆ්ලේෂන් කියන්නේ මෙතනදී කොස්ට් එක වැඩි වුණෙත් නැහැ, ඩිමාන්ඩ් එක වැඩි වුණෙත් නැහැ. මොකද කරන්නේ කම්පැනි එකේ මැනේජ්මන්ට් එක ප්‍රොෆිට් එක වැඩි කරනවා. ප්‍රොෆිට් එක වැඩි වෙනවා කියන්නේ අපි හිතමු බාණ්ඩයක් අපි ගත්තොත් බාණ්ඩයක කොස්ට් එක තියෙනවා 20යි. සාමාන්‍යයෙන් ඊකට ලාභේ තියෙනවා 20ක්. එතකොට අපි බාණ්ඩේ විකුණනවා 40කට. 40කට විකුණනවා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ 20ක කොස්ට් එකක් තියෙන බාණ්ඩේ අපේ කොස්ට් එකේ වෙන කොස්ට් එකේ ගානම ගියාට ප්‍රොෆිට් එක වැඩි කරනවා. ප්‍රොෆිට් එක 40ක් කරනවා. ප්‍රොෆිට් එක 40ක් කරපු ගමන් ඒක 60කට තමයි විකිණෙන්නේ. එතකොට මොකද වෙන්නේ අපේ සප්ලයි කර්ව් එක ගත්තොත්. එතකොට මොකද වෙන්නේ අපේ සප්ලයි කර්ව් එක ගත්තොත් සප්ලයි එක මෙහෙම තියෙනවා අපි. මෙතන තියෙන්නේ 40යි. 40යි කියලා දෙන්න. දැන් අපේ මොකද වෙලා තියෙන්නේ? මෙතන වෙනම ප්‍රොෆිට් එකක් ගිහිල්ලා තියෙනවා 20ක. මෙතන වෙනම 20ක ප්‍රොෆිට් එකක් ගියා කියන්නේ අන්න මෙහෙම වෙලා යනවා. මේ අතර වෙනස තමයි අර 20ක ප්‍රොෆිට් එක. බාණ්ඩේ ගාන මේ විදිහටම යනවා. මෙතන ප්‍රොෆිට් එක යා 20ක් වැඩි කරපු ගමන් අන්න සප්ලයි එක මේ පැත්තට ගියා. මේ පැත්තට ගියා කියන්නේ මොකද වෙන්නේ? අපි ඩිමාන්ඩ් එක ඇන්දොත් මෙහෙම මෙතන තිබ්බ ප්‍රයිස් ටික මේ මෙන්න මෙතන 60 තියෙන ප්‍රයිස් එක මෙතන තිබ්බ ප්‍රයිසස් මෙතන දෙනකම් වැඩි වෙනවා බාණ්ඩ හා සේවාවල උඩට යනවා මේ සප්ලයි කර්ව් එක මේ වම් අත පැත්තට විතැන් වෙච්ච ගමන් ප්‍රයිසස් වැඩි වෙනවා ප්‍රයිසස් වැඩි වුණා කියන්නේ ඉන්ෆ්ලේෂන් එකක් ඇති වෙනවා හා ඔන්න ඔය විදිහට තමයි මේවා නිසා කොස්ට් පුෂ් ඉන්ෆ්ලේෂන් එකක් ඇති වෙන්නේ එතකොට අපි වඩාත් හොඳට මේක විස්තර කරගමු චාට් එකක් ඇඳලා මේ ප්‍රස්තාරයක් ඇඳලා අපි විස්තර කරගමු මේක කොහොමද වෙන්නේ කියලා මේ අතරින් එක උදාහරණයක් අරගෙන. හරි. එතකොට අපි අහලා දෙනවා මේ මයික්‍රෝ ඉගෙන ගද්දී සප්ලයි එක විතැන් වෙන්න බලපාන සාධක විදියට කොස්ට් එකේ වෙනස. එතකොට මෙතන අපි රෝ මැටීරියල් ප්‍රයිසස් වැඩි වීම ගත්තොත් රෝ මැටීරියල් වල ප්‍රයිසස් වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ? සප්ලයි එක වමට විතැන් වෙනවා. සප්ලයි එක වමට විතැන් වෙන්න පටන් ගන්නවා. එහෙම වෙන්නේ ඇයි? මොකද කොස්ට් එක වැඩි වෙච්ච ගමන් අපේ කොස්ට් එක වැඩි වෙච්ච ගමන් අපේ සප්ලයර්ට තියන්න පුළුවන් ප්‍රොෆිට් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට එයා ඩිමෝටිවේට් වෙනවා. ඩිමෝටිවේට් වෙච්ච ගමන් එයා සප්ලයි එක වමට විතැන් කරන්න පටන් ගන්නවා. වමට විතැන් කරාම මොකද වෙන්නේ? වමට විතැන් කරපුවාම මෙන්න මෙතන තිබ්බ ප්‍රයිස් ලෙවල් එක මෙතන තිබ්බ ප්‍රයිස් ලෙවල් එක මෙන්න මෙතනට එනකම් වැඩි වෙනවා මෙතනට එනකම් වැඩි වෙනවා මෙතන තිබ්බ ප්‍රයිස් ලෙවල් එක මෙතනට එනකම් වැඩි වුණා අර රෝ මැටීරියල් වල ප්‍රයිසස් වැඩි වීම නිසා
අන්න ඒ නිසා ඉන්ෆ්ලේෂන් එකක් හටගත්තා. අන්න ඕකට තමයි කොස්ට් පුෂ් ඉන්ෆ්ලේෂන් එක කියන්නේ. අපි මෙතන ඉන්නවා නම් අපි අපේ සප්ලයි එක මෙහෙම තල්ලු කරනවා මෙතනට. S එකේ ඉඳන් මෙතනට තල්ලු කරනවා. අන්න ඒ නිසායි කොස්ට් පුෂ් ඉන්ෆ්ලේෂන් එකක් කියලා අපි කියන්නේ. කොස්ට් පුෂ් ඉන්ෆ්ලේෂන් කියන්නේ ඕකට අපි බලමු ඊළඟට ඩිමාන්ඩ් පුල් ඉන්ෆ්ලේෂන් එක ගැන. ඊළඟ ඉන්ෆ්ලේෂන් එකට බලපාන සාධකය තමයි ඩිමාන්ඩ් පුල් ඉන්ෆ්ලේෂන් එක. එතකොට මෙතනදී ඔයාලා මතක තියාගන්න ඕනේ මෙතනදී අපි කියන්නේ මේ தත්ත්වය ඇති වෙන්නේ supply එක long term වෙනකොට supply එක long term தත්ත්වයක තියෙදි තමයි මේ தත්ත්වය ඇති වෙන්නේ. එහෙම නැත්නම් supply එක classical curve එකක් බවට පත් වෙලා තියෙදි තමයි මේ தත්ත්වය හටගන්නේ. එතකොට මතක තියෙන්න ඕනේ මම කලින් කියද කියන්න බැලුණා cost push inflation එක ඇති වෙද්දී supply එක තියෙන්නේ short run එකේ. එහෙම නැත්නම් normal supply curve එකක් තියෙන්නේ. එහෙම නැත්නම් Keynesian supply curve එකක් තමයි එතන තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ විදියට අරක නෝමල් තත්ත්වෙක තිබ්බේ කේනිසියුන් නෙමෙයි ඒක නෝමල් මිඩ් ටර්ම් වගේ මෙහෙම තිබ්බේ අපේ සප්ලයි එක. හැබැයි දැන් මෙතනදී ලොง ටර්ම් වෙලා තියෙන්නේ මෙතන තියෙන්නේ ක්ලාසිකල් එකක් තමයි මෙතන තියෙන්නේ. හරි. එතකොට ඔහොම කතා කරද්දී දැන් ඩිමාන්ඩ් පුල් එකේදී වෙන්නේ අතනදී කොස්ට් එකෙන් නෙවෙයි. මෙතන මේ වචනේම අපිට ඒකක් ගන්න පුළුවන් ඩිමාන්ඩ් එකේ බලපෑමක් තමයි තියෙන්නේ. එකපාරටම වැඩි වෙන ඩිමාන්ඩ් එක නිසා එකපාර සඩ්ලි හටගෙන එකපාරට වැඩි වෙන ඩිමාන්ඩ් එක නිසා ප්‍රයිස් ලෙවල් වැඩි වෙන එක තමයි අපි ඩිමාන්ඩ් ෆුල් ඉන්ෆ්ලේෂන් එක කියන්නේ. මේ ඩිමාන්ඩ් එකේ වැඩිවීම නිසා ඉන්ෆ්ලේෂන් එක හටගන්න තත්ත්වය තමයි මෙතනදී අපි කතා කරන්නේ. එතකොට අපි මේ ප්‍රස්තාරේ මුලින් විස්තර කරගෙන ඉමු. ප්‍රස්තාරේ විස්තර කරගෙන ඉමු කියන්නේ දැන් මෙතනදී සප්ලයි එක තියනවා කියලා හිතමු අපි 1000 සප්ලයි එක තියනවා 1000ක්. එතකොට අපේ ඩිමාන්ඩ් එක ගත්තොත් සප්ලයි එක තිබ්බා 1000ක් ඩිමාන්ඩ් එක කලින් තිබ්බා 1000ක් හැබැයි දැන් ඩිමාන්ඩ් එකේ එකපාර වැඩි වීමක් සිද්ධ වෙනවා. එකපාර වැඩි වුණා කියන්නේ ඩිමාන්ඩ් එක 2000ක් වෙනවා. ඩිමාන්ඩ් එක 2000යි. එතකොට දැන් 2000ක කට්ටිය මෙතන තියෙනවා 1000ක බාණ්ඩ තියෙනවා 2000ක පිරිසක් 2000ක පිරිසක් මේ බාණ්ඩ 1000 හොයාගෙන එනවා. 2000ක පිරිසක් මේ බාණ්ඩ 1000 තමයි හොයාගෙන එන්නේ. එතකොට 2000ක පිරිසක් මේ බාණ්ඩ 1000 හොයාගෙන ආපුවාම මොකද කරන්නේ? සප්ලයර්ස්ලා මේ 1000 වැඩි කරනවා මිල 2000 දක්වා. 1000ක් වටිනා බාණ්ඩ ටික 2000ක් දක්වා මිල වැඩි කරලා මෙයාලට විකුණනවා. 2000ක කට්ටිය 1000ක බාණ්ඩ හොයාගෙන එනවා. 1000ක් වටින බාණ්ඩ හොයාගෙන ආපුවාම 2000කට වැඩි කරලා තමයි සප්ලයර්ස් මේ 2000 දෙනාට දෙන්නේ. එතකොට මොකද වෙලා තියෙන්නේ? ඩිමාන්ඩ් එක කලින් මෙහෙම තිබ්බා. ඒක කෙලින්ම ඩිමාන්ඩ් එකේ වැඩිවීමක් හටගන්නවා. කෙලින්ම ඩිමාන්ඩ් එකේ වැඩිවීම. මොකද කලින් තිබ්බේ 1000යි දැන් තියෙනවා 2000. කලින් තිබ්බේ 1000යි දැන් තියෙනවා 2000. 2000 දක්වා වැඩි වුණා. 2000 දක්වා වැඩි වුණාම මොකද කරේ සප්ලයර්ස්ලා? කලින් මේ ගානට විකුණනවා. කලින් මේ A කියන ගානට විකුණනවා. එයාලා මොකද කරේ? දැන් අර විදිහට ඒකේ මිල වැඩි කරලා විකුණනවා ගැලපෙන විදිහට. මෙන්න මෙතනට වැඩි කරනවා. B දක්වා මිල වැඩි කරලා විකුණනවා. අන්න ඒ දේ තමයි උතනදී වෙන්නේ. ඩිමාන්ඩ් එක මේ පැත්තට ගියව ගම මෙතනින් මිල වැඩි වෙනවා. මෙතන තියෙන තනිකර එම්ප්ලොයිඩ් තත්ත්වයන් නිසා මෙයාලට ප්‍රොඩක්ට් එක කොහොමද ප්‍රොඩක්ෂන් කොහොමද හිට මෙහෙට කරන්න බෑ. ඒ ගානටම ගෙලිම මිල වැඩි කරලා විකුණලා දාන එක තමයි කරේ. අන්න එතකොට ඔයාලට දැන් මෙතන පේනවා ඉන්ෆ්ලේෂන් එකක් හටාරගෙන තියෙනවා. මොකද A ඉඳන් B වෙනකන් ප්‍රයිස් එක වැඩි වෙලා තියෙනවා මේ ඩිමාන්ඩ් එකේ එකපාර සිදුවෙච්ච වැඩිවීම නිසා. අන්න ඕකට තමයි අපි ඩිමාන්ඩ් පුල් ඉන්ෆ්ලේෂන් කියලා කියන්නේ. එතකොට අපි දැන් කතා කරමු demand pull inflation එකේ තියෙන process. එහෙම නැත්නම් මේ demand pull inflation එක හටගන්න හේතු. අපි මේ හේතු වලට කරුණු කලිනුත් පැහැදිලි කරලා තිනවා. නමුත් අපි මෙතනත් ඒ කොටස මතක් කරගමු. හා මගේ වීඩියෝස් ටික ඔයාලා එක දිගට බලාගෙන ආව නම් මේ macro economics අටේ තියෙන මෙන්න මෙතන මේ බාණ්ඩ 1000 2000ක් හොයාගෙන යනවා කියන කතාව ඇහුව ගමන් ඔයාලට පුරුදු බවක් දැනෙන්නේ නැති. මොකද අපි monetary policy එකේ toy කතාව සෑහෙන පාරක් කතා කරා. අර මොනිටරි පොලිසි එකේ ටූල්ස් ගැන කතා කරද්දි මෙහෙම 1000ක් මෙච්චර ගොඩක් හොයාගෙන ආපුවා මෙහෙම වෙනවා කියලා කතා කරා.
එතකොට අපිට බලන්න පුළුවන් මේ ඩිමාන්ඩ් පුල් ඉන්ෆ්ලේෂන් එකට බලපාන සාධක විදිහට එක තමයි ෆිස්කල් ප්‍රතිපල. ෆිස්කල් පොලිසි එකේ expansionary policies. Fiscal policy එකට අදාළ expansionary policies මේකට බලපානවා. එතකොට ගත්තොත් දෙවැනි එක තමයි monetary policy. Monetary policy එකේ expansionary කොටස් මේකට බලපානවා. Expansionary policies මේ තත්ත්වයක් ඇති කරන්න බලපානවා. Demand pull එකක් ඇති කරන්න බලපානවා. දැන් අපි බලමු මේ දෙක කොහොමද එහෙම බලපෑම් කරන්නේ කියලා. හරි. අපි මුලින්ම කතා කරමු fiscal policy එකේ expansionary policies වලින් වෙන බලපෑම. ඔයාලට මතක ඇති fiscal policy එකේ expansionary යටතේ expansionary policies වලදී උනේ එක්ක government spending වැඩි කරා, එහෙම නැත්නම් taxes අඩු කරා. එකෝ ගවර්න්මන්ට් පොලිසීස් වැඩි කරා, මේ ගවර්න්මන්ට් ස්පෙන්ඩින් වැඩි කරා, එහෙම නැත්නම් ටැක්සස් අඩු කරා. එතකොට අපි අන්තිමට මේ පාඩම මේ කතා කරා. ඔයාලට මතක ඇති ගවර්න්මන්ට් ස්පෙන්ඩින් කියන එක වැඩි වුණාම මොකද උනේ? ගවර්න්මන්ට් ස්පෙන්ඩින් වැඩි වුණාම ගවර්න්මන්ට් එක ඩිමාන්ඩ් කරා. ගවර්න්මන්ට් එකෙන් ඩිමාන්ඩ් එකකුත් ආවා. අන්න එතකොට ඩිමාන්ඩ් එක වැඩි වුණා. දැක්කද? අන්න ඩිමාන්ඩ් එකේ වැඩි වීමක් එතන හටගත්ත එක. ගවර්නමන්ට් එක ඩිමාන්ඩ් කරපු ගමන් නිකම්ම ඩිමාන්ඩ් එකක් හටගත්තේ නැද? මොකද ගවර්නමන්ට් එකක් ගවර්නමන්ට් ස්පෙන්ඩින් කියන්නේ ගවර්නමන්ට් එක අපේ ෆර්ම්ස් වලින් බාණ්ඩ හා සේවා මිලදී ගන්නවා. ඒ හින්දා ගවර්නමන්ට් ස්පෙන්ඩින් වැඩි වෙච්ච නිසා ගවර්නමන්ට් එකක් බාණ්ඩ හා සේවා ඉල්ලන්න ගත්තාම ප්‍රයිවට් එකට විතරක් ඩිමාන්ඩ් එක. ඒ කියන්නේ අපි හිතමු ප්‍රයිවට් ඩිමාන්ඩ් එක තිබ්බ කියලා 1000ක්. ඒ 1000 විතරක් නිපදව හිටිය තමයි අපේ මේ 1000 නිපදව තමයි හිටිය අපේ ෆර්ම්ස්. එතකොට ගවර්නමන්ට් එක ඇවිල්ලා තව 1000ක ඩිමාන්ඩ් එකක් ගෙනාව ගම 2000ක ඩිමාන්ඩ් එකක් එනවා. මෙයාලට දැන් ඊට වඩා විපදවන්න වෙනවා. ඒ හින්දා අන්න ඒක එන්නේ ඩිමාන්ඩ් එක ඇති වෙනා මෙන්න මේක නිසා. ගවර්නමන්ට් ස්පෙන්ඩින් වැඩි කරාම අන්න එහෙම තමයි එකපාරට ඩිමාන්ඩ් එක හටගන්නේ. එතකොට අපි බලමු ටැක්ස් වැඩි කරා. එතකොට අපි බලමු ටැක්ස් වැඩි කරාම මොකද මේ ටැක්ස් අඩු කරාම මොකද වෙන්නේ කියලා. ටැක්ස් අඩු කරාම මොකද උනේ? අපේ වයිඩි වැය කළ හැකි ආදායම වැඩි වෙනවා. අපි ටැක්ස් අයින් කරාම මොකද වෙන්නේ? අපේ වයි වලින් අපේ රජයට ඔක්කොම ටික කියලා අපේ වැය කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. මොකද අපි වැය අපේ ආදායමෙන් ටැක්ස් අඩු කරාම වෙන ආදායම තමයි වැය කළ හැකි ආදායම. ටැක්ස් එක පොඩ්ඩයි නම් අඩු වෙන්නේ, එතකොට අපේ වැය කළ හැකි ආදායම වැඩි. වැය කළ හැකි ආදායම වැඩි කියන්නේ අපි ඩිමාන්ඩ් කරනවා වැඩි. ඩිමාන්ඩ් එක වැඩි. අපි ඒක කන්සම්ෂන් එකට වේදම් කරොත් අපි ඒක පරිවර්ජනය කරමු. දැන් අපි හිතමු අපේ කලින් තිබ්බ 1000ක ආදායමක් තිබ්බ ටැක්ස් එක විදිහට අපි ගෙවුවා 100ක්. ටැක්ස් එක 100ක් ගෙවුවට පස්සේ අපිට ඉතුරු වෙනවා 900ක්. එතකොට මොකද උනේ? දැන් 900ක අපි බාණ්ඩ ගන්නවා. බාණ්ඩ ඉල්ලුම් කරනවා 900ක. 900ක ඩිමාන්ඩ් එකක් තියෙනවා. එතකොට දැන් අපේ 1000ක් තියෙනකොට අපේ රජය කියනවා මේ 100ක ටැක්ස් එක යාලට එපා කියලා. එතකොට ටැක්ස් එකක් නැති වෙච්ච ගමන් අපි ගාව 1000ක් තියෙනවා. අපේ ඩිමාන්ඩ් එක 1000ක් බවට පත් වෙනවා. අන්න ඒ විදිහට ටැක්ස් එක අඩු කිරීම නිසා ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. ඩිමාන්ඩ් එක වැඩි වුණා කියන්නේ ඩිමාන්ඩ් පුල් ඉන්ෆ්ලේෂන් එකක් හට ගන්නවා කියන එක. එතකොට ටැක්සස් වලට වෙන්නේ ඔය පරිභෝජනේ වැඩි වෙන එක නෙමෙයි, අන්න අපිට මේ ටැක්සස් අඩු වීම නිසා වැඩි වෙච්ච මුදල් ප්‍රමාණය ඉතිරි කරන්න පුළුවන්. ඉතිරි කරොත් ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් බවට පත් වෙනවා. ඉන්වෙස්ට්මන්ට් එකක් වෙච්ච ගමන් ගවර්න්මන්ට් මේ බිස්නස් අතේ සල්ලි වැඩි, බිස්නස් අතට මොකද කරන්නේ? තව නිපදවනවා. තව නිපදවපු ගමන් ආයි අලුතෙන් සේවකයෝ අරගෙන නිපදවන්නේ. ඒකෙන් ඩිමාන්ඩ් එකක් හට ගන්නවා. මේ කොටස මම කොහොමවත් පැහැදිලි කරලා දෙනවා ෆිස්කල් පොලිසි කියන පාඩමේ. ඔයාලට ඒකත් බැලුවොත් හොඳට තේරුම් ගන්න පුළුවන් මේ කොටස. එතකොට එහෙම තමයි ෆිස්කල් පොලිසි එකේ එක්ස්පැන්ෂනරි පොලිසිස් නිසා ඩිමාන්ඩ් පුල් ඉන්ෆ්ලේෂන් එකක් හට ගන්නවා. එතකොට අපි බලමු මොනිටරි පොලිසි එකේ එක්ස්පැන්ෂනරි වීම නිසා හට ගන්න විදිහ. එතකොට ඔයාලට දන්න ඔයාලා අපි කතා කරා මොනිටර් පොලිසි කියන මේකේ ටූල්ස් තුනක් ගැන. මේ ටූල්ස් තුන ඔයාලායි බලන්න, ඔයාලට මතක නැත්නම් හරි ඔයාලා අහුවේ නැත්නම් හරි බලන්න. එතකොට ඔයාලට තේරෙන්නේ මේක හොඳටම මොනිටරි පොලිසි එකේ එක්ස්පැන්ෂනරි ටූල්ස් නිසා, එක්ස්පැන්ෂනරි පොලිසිස් නිසා මනී සප්ලයි එක වැඩි වෙනවා. මනී සප්ලයි එක වැඩි වුණා. මනී සප්ලයි එක වැඩි වෙනවා කියන්නේ කුඩා බාණ්ඩ සේවා ප්‍රමාණයක් විශාල මුදල් සැපයුමක් වහගෙන යනවා. ඒ කියන්නේ 1000ක බාණ්ඩ ටිකක් තියෙනවා කියනවා අපි. 1000ක බාණ්ඩ ටිකක් තියෙනවා. අපේ ආදායම කලින් තිබ්බේ 1000යි.
දැන් තියෙනවා 2000. මනි සප්ලයි එක වැඩි වුණා කියන්නේ ඔක. කලින් තිබ්බේ 1000ක් රට ඇතුලේ සංසරණය වෙන මුදල් ප්‍රමාණය කලින් 1000යි. දැන් මේක 2000ක් වෙලා තියෙනවා. එතකොට මේ 2000ක මුදල් 2000ක මුදල් 1000ක බාණ්ඩ හා සේවා ප්‍රමාණයක් හොයාගෙන යනකොට මෙයාලා මොකද කරන්නේ? මෙයාලා මේක 2000ක් කරනවා. බාණ්ඩේ මිල වැඩි කරලා වටිනාකම 2000ක් බවට පත් කරලා මේ 2000 කියන කට්ටිය විකුණනවා. එතකොට කලින් තිබ්බ 1000ක් වටිනකේ මිල දැන් 2000 දක්වා වැඩි වෙලා. මිල වැඩිවීමක් සිද්ධ වෙනවා. එතකොට සප්ලයි එක වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ? මෙතන අපි කිව්වා 1000ක් දෙනා හි 1000ක ඩිමාන්ඩ් එකක් තිබ්බා 1000ක් මේ වාණ්ඩ ටික හොයාගෙන ඉනවා කියන්නේ මේ 1000ක ඩිමාන්ඩ් එකක් කියන එකම තමයි කියන්නේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? සප්ලයි එක වැඩි වුණ නිසා 2000ක ඩිමාන්ඩ් එකක් ඇති වෙලා තියෙනවා. 1000ක් තමයි මේ බාණ්ඩ 1000 ඉල්ලන් ආවේ. දැන් 2000ක් බාණ්ඩ ඉල්ලන් එනවා. ඒ කියන්නේ සප්ලයි එක 2000ක් වෙලා තියෙනවා. මේ සෝරි ඩිමාන්ඩ් එක 2000ක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ සප්ලයි එක වැඩි වුණා කියන්නේ ඩිමාන්ඩ් එක වැඩි වුණා. මනී සප්ලයි වැඩි වෙච්ච ගමන් ඩිමාන්ඩ් එක වැඩි වුණා. ඩිමාන්ඩ් එක වැඩි වීම නිසා මොකද උනේ අන්තිමට? ප්‍රයිස් ලෙවල්ස් වැඩි වුණා. අන්න ඒක තමයි ඩිමාන්ඩ් පුල් ඉන්ෆ්ලේෂන් එක කියන්නේ. අන්න එහෙම තමයි මොනිටරි පොලිසි එක නිසා ඩිමාන්ඩ් පුල් ඉන්ෆ්ලේෂන් එක හටගන්නේ. ඔයාලා මේ වීඩියෝස් දෙක බලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. ඒතකොට ඔයාලට වඩාත් පැහැදිලි වෙයි මේ මං කියපු ටික. එතකොට අපි මේක ප්‍රස්තාරකින් ගත්තොත් ඩිමාන්ඩ් එකේ එකපාර්ට් වැඩි වීම නිසා මෙන්න මෙතන තිබ්බ මේ මුදල් ප්‍රමාණය මෙතන දක්වා වැඩි වෙලා තියෙනවා. මෙතන තිබ්බ මිල මෙන්න මෙතනට දක්වා වැඩි වෙලා තියෙනවා. මේ E වලින් නම් මීට වැඩි වෙලා තියෙනවා. හරි, අපි තවල කොස් පුෂ් එකයි කොස් මේ ඩිමාන්ඩ් පුල් එකයි දෙකම කරා. දැන් ඔයාලට හිතෙනවා ඇති මේකටයි කොස් පුෂ් කියන්නේ, මේකට කොස් මේ ඩිමාන්ඩ් පුල් කියන්නේ කියලා. එතකොට ඔයාලා මේක ගැන හිතද්දී ඔයාලා හිතන්න ඕනේ ඔයාලා ඉන්නේ මේ ප්‍රස්තාර ගත්තොත් ප්‍රස්තාරයෙන් මේ පැත්තේ කියලා. ප්‍රස්තාරයෙන් මේ පැත්තේ අපි ඉන්නේ කියලා හිතන්න ඕනේ. දැන් මෙතන ඔයා ඉන්නවනම් මෙතන මොකද වෙලා තියෙන්නේ? මේ කොස් පුෂ් ක්‍රමයේ තියෙන්නේ මෙතනදී අපි සප්ලයි එක කොස් එක නිසා පුෂ් කරලා දෙනවා. කොස් එක නිසා පුෂ් කරලා දෙන්නේ මෙහෙ. මේ අයිනට පුෂ් කරලා දෙන්නේ. අන්න ඒක නිසා මේකට කොස් පුෂ් ඉන්ෆ්ලේෂන් කියලා කියනවා. මෙතන ඩිමාන්ඩ් එක ගත්තොත් අපි හිතන්න ඕනේ අපි ඉන්නේ මේ අයින. අපි මේ අයින් ඉන්නේ. මෙතනදී මොකද වෙලා තියෙන්නේ? අපි පුෂ් කරලා නැහැ. අපි මෙතනදී පුල් කරලා තියෙනවා. මෙහෙට ඇදලා තියෙනවා. අපි මෙහෙට තල්ලු කරලා නෙමෙයිනේදී. මෙහෙට ඇදලා තියෙනවා. අරක අපි මෙහෙට තල්ලු කරලා දෙන්නේ. මේක මෙහෙට ඇදලා තියෙනවා. අන්න ඒ නිසා මේක ඩිමාන්ඩ් පුල් වෙන්නේ. අන්න ඒ නිසා මේක කොස්ට් පුෂ් වෙනවා. හරි. ඔයාලට ඒක තේරුණා කියලා හිතනවා. අපි එන ඊළඟ කොටසට ගිහිල්ලා බලමු මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. හරි. අපි ඊළඟට කන්සෙප්ට්ස් තුනක් ගැන කතා කරමු මේ ඉන්ෆ්ලේෂන් සම්බන්ධව තියෙන. පළවෙනි එක තමයි ඉන්ෆ්ලේෂන්. දෙවෙනි එක ඩිෆ්ලේෂන්. තුන්වෙනි එක ස්ටැග්ෆ්ලේෂන්. එතකොට ඔයාලා මතක තියාගන්න ඕනේ ඉන්ෆ්ලේෂන් එකේදී වෙන්නේ ප්‍රයිස් ලෙවල්ස් වැඩි වෙනවා. ඒ වගේම අන්එම්ප්ලොයිමන්ට් එක අඩු වෙනවා. ඩිෆ්ලේෂන් එකේදී ප්‍රයිස් ලෙවල්ස් වැඩි මේ ප්‍රයිස් ලෙවල්ස් අඩු වෙනවා අන්එම්ප්ලොයිමන්ට් එක වැඩි වෙනවා. ස්ටැග්ෆ්ලේෂන් එකේ විශේෂත්වය වෙන්නේ මේකත් ඉන්ෆ්ලේෂන් එක වගේමයි ප්‍රයිස් ලෙවල්ස් වැඩි වුණා නමුත් අන්එම්ප්ලොයිමන්ට් එක අඩුුනේ නැහැ අන්එම්ප්ලොයිමන්ට් එකත් වැඩි වෙලා තියෙනවා. දැන් අපි කතා කරමු මේව වෙන්නේ කොහොමද කියලා. හරි. බලන්න ගත්තොත් ඉන්ෆ්ලේෂන් එක ප්‍රයිස් ලෙවල්ස් වැඩි වෙලා අන්එම්ප්ලොයිමන්ට් එක අඩුුනේ කොහොමද කියලා ඔයාලගේ හිතේ ප්‍රශ්නයක් වෙනවා ඇති. ප්‍රයිස් ලෙවල්ස් වැඩි වෙනවා කියන එක ඔයාලා දැනටමත් දන්නවා ඉන්ෆ්ලේෂන් එකෙන් හින්දා. ඉන්ෆ්ලේෂන් එක කියන්නේ ප්‍රයිස් ලෙවල් එකේ වැඩි වීම නිසා. ප්‍රයිස් ලෙවල් එක වැඩි වුණාම මොකද වෙන්නේ? ප්‍රයිස් ලෙවල් එක වැඩි වුණාම අපේ ඉන්න සප්ලයර්ස්ලා මොටිවේට් වෙනවා. මොකද ප්‍රයිස් එක වැඩි වෙනවා කියන්නේ එයාලා කැමති නිෂ්පාදනය කරන්න. එයාලගේ සැපයුම් වැඩි කරන්න එයාලා කැමති. එතකොට ප්‍රයිස් ලෙවල්ස් දිගින් දිගටම වැඩි වෙද්දී එයාලා සැපයුම්ම වැඩි කරලා දානවා. සැපයුම වැඩි කරනවා. සැපයුම වැඩි කරන්න නම් එයාලට සේවකයෝ ඕනේ වෙනවා. සේවකයෝ ඕනේ වෙනවා. එයාලගේ ප්‍රයිස් ලෙවල්ස් වලට ප්‍රතිචාරයක් වශයෙන් ප්‍රයිස් ලෙවල් වැඩි වෙද්දී එයාලගේ සැපයුම වැඩි කරන්න නම් එයාලා ප්‍රොඩක්ට් කරන ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න ඕන. ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න නම් එයාලට සේවකයෝ ඕනේ. එතකොට එයාලා මොකද කරන්නේ? රට ඇතුළේ ඉන්න සේවකයෝ බඳව ගන්නවා වැඩ කරන්න. එතකොට රට ඇතුළෙන් එයාලා සේවකයෝ ගන්න රට ඇතුළේ ජොබ් නැති කට්ටිය ප්‍රමාණය අඩු වෙනවා. මොකද අර අය වැඩට ගන්න පුළුවන් තරම්. එතකොට අන්එම්ප්ලොයිමන්ට් ලෙවල් එක ප්‍රයිස් ලෙවල් වැඩි වෙද්දී අඩු වෙනවා කියලා ඔයාලට තේරෙනවා. සැපයුම වැඩි වෙනවා නම් මම හිතුවා චාට් එක වගේ ප්‍රයිස් එක වැඩි වුණා. ප්‍රයිස් එක වැඩි වුණාම මොකද කරන්නේ? සප්ලයර්ස්ලා කැමති. යාලට වැඩි වැඩි ප්‍රයිස් එක දෙන්න පුළුවන් කියන්නේ ලාභ වෙයි. ප්‍රොෆිට් එක වැඩි, ප්‍රයිස් එක වැඩි වෙන තරම. එතකොට දැන් උදාහරණයක් විදිහට ඔයාලට හිතන්න අමාරු වෙනවා මම කියන්න. අපි හිතමු රුපියල්
විස්සට විකුණන පෑනේ 10ක් කොස්ත එක 10ක් ලාභු. එතකොට ඉන්ෆ්ලේෂන් එක නිසා මේක 40 දක්වා වැඩි වුණොත් මිල එතකොට කොස්ත එක වෙනස් වෙලා නැහැ. කොස්ත එකේ විදිහම කොස්ත එක 10මයි. හැබැයි මෙයාගේ ලාභය මොකද වෙලා තියෙන්නේ? ලාභය දැන් 10ද? 10 10 නෙමෙයි ලාභය. දැන් ගැලින්ම ලාභය 30ක් වෙලා. අන්න එතකොට ලාභය වැඩි වෙනවා ප්‍රයිස් එක වැඩි වෙද්දි. ප්‍රයිස් එක වැඩි වෙද්දි ලාභය වැඩි වෙනවා නම් සප්ලයර්ස්ලා මොටිවේට් වෙනවා. සප්ලයර්ස්ලා මොටිවේට් වෙලා එයාලා සප්ලයි එක වැඩි කරන්න උත්සාහ කරනවා. සප්ලයි එක වැඩි කරන්න උත්සාහ කරන නම් එයාලා ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න ඕනේ. ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්නේ කොහොමද? රටෙන් සේවකයෝ අරගෙන රටෙන් සේවකයෝ ගන්න ගන්න අපේ රට ඇතුලේ ජොබ් නැති කට්ටිය ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. අන්එම්ප්ලොයිමන්ට් ලෙවල් එක අඩු වෙනවා. අන්න එහෙමයි ප්‍රයිස් වැඩිවීම නිසා අන්එම්ප්ලොයිමන්ට් ලෙවල් එක අඩු වෙනවා. ඒකෝ දැන් අපි ඩිෆ්ලේෂන් එක ගැන කතා කරොත් ප්‍රයිස් එක ප්�‍රයිස් ලෙවල්ස් අඩු වෙනවා. price levels අඩු වුණාම මොකද වෙන්නේ? එයාලට තියෙන ලාභ අඩු වෙනවා. suppliers ලා ලාභ අඩු වෙලා එයාලා demotivate වෙන්න පටන් ගන්නවා. demotivate වෙන්න පටන් ගත්ත ගමන් එයාලා මොකද කරන්නේ? supply එක කියන එක අඩු කරන්න උත්සාහ කරනවා. supply එක අඩු කරන්න උත්සාහ කරනවා කියන්නේ production එක අඩු කරන්න ඕනේ. production එක අඩු කරන්නේ කොහොමද? ඉන්න සේවකයෝ ටික අයින් කරනවා. ඉන්න සේවකයෝ එළියට යනවා කියන්නේ job නැති කට්ටිය ප්‍රමාණය තව වැඩි වෙනවා. ජොබ් නැති අය වැඩි වෙනවා කියන්නේ අන්එම්ප්ලොයිමන්ට් එක වැඩි වෙනවා. අන්න එහෙමයි ප්‍රයිස් ලෙවල් එක අඩු වෙද්දී අන්එම්ප්ලොයිමන්ට් එක වැඩි වෙනවා. එතකොට දැන් ඔයාලගේ හිතේ ප්‍රශ්නයක් ඇති වෙනවා. තියෙනවා ඉතින් ප්‍රයිස් ලෙවල් එක වැඩි වෙද්දී අන්එම්ප්ලොයිමන්ට් එක වැඩි වෙන්න විදිහක් නැහැනේ කියලා. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ඉතාමත් අඩු විදිහට. හැබැයි ඒක ඉතාමත් ස්පෙෂල් අවස්ථාවකදී තමයි ඒක වෙන්නේ. මෙතනදී ප්‍රයිස් ලෙවල්ස් වැඩි වෙනවා වගේම මෙයාලා යොදා ගන්න යෙදවුම් වල මිලත් වැඩි වුණා කියලා අපි හිතමු. යෙදවුම් මිලත් වැඩි වුණා. එතකොට ප්‍රයිස් ලෙවල් එක වැඩි වෙනවා. ප්‍රයිස් ලෙවල්ස් වැඩි වෙනවා. ඒ වගේම මෙයාලගේ යෙදවුම් වල මිල වැඩි වෙනවා කියන්නේ කොස්ට් එකත් ඒහා සමානව වැඩි වෙනවා. කොස්ට් එකත් වැඩි වෙනවා. අපි උදාහරණයක් කිව්ව ඉන්ධන වගේ දෙයක් ගත්තොත් ඉන්ධන කම්පැනි වල යෙදුම්. එයාලා ට්‍රාන්ස්පෝර්ට් කරන්න ඉන්ධන ඕනේ, මැෂින් ටික වැඩ කරන්න ඉන්ධන ඕනේ. ඒතකොට ඒසි දුවන්න ඉන්ධන වල ඉන්නම් ඒව ඕනේ. ඔය වගේ ඉන්ධන ඕනේ නේ හැම දෙයකම. ඒතකොට ඉන්ධන වල මිලත් වැඩි වෙනවා කියන්නේ ඒතකොට එයාලගේ කොස්ට් එකත් වැඩි වෙනවා. ප්‍රයිස් එකත් වැඩි වුණා, කොස්ට් එකත් වැඩි වෙනවා. කොස්ට් එක වැඩි වෙනවා කියන්නේ එයාලට ලාභ ගන්න බෑ. ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න වැඩි කරන්න තව අලාභයි. මොකද කොස්ට් එක එන්න එන්න වැඩි වෙනවා. අපි කට්ටිය අරගෙන ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න තව ඉන්ධන ඕනේ, එන්න තව කොස්ට් එක වැඩි වෙනවා කට්ටිය ගන්න ගන්න. එතකොට එයාලා මොකද කරන්නේ? එයාලට වෙන චොයිස් එකක් නැහැ. එයාලගේ ලාභ පුරිමක රේණීමේ අරමුණෙන් ප්‍රොඩක්ෂන් එක අඩු කරනවා. ප්‍රොඩක්ෂන් එක අඩු කරන්න පටන් ගන්නවා. ප්‍රොඩක්ෂන් එක අඩු කරනවා කියන්නේ මොකද වෙන්නේ? සේවකයෝ අයින් කරනවා. සේවකයෝ අයින් කරන්න රට ඇතුලේ ජොබ් නැති කට්ටිය ප්‍රමාණය වැඩි වෙනවා. රට ඇතුලේ ජොබ් නැති ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ unemployment එකක් වැඩි වෙනවා. අන්න එහෙමයි stagflation එකේදී වෙන්නේ. එතකොට inflation එකයි stagflation එකේ වෙනස තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන තමයි inflation එකයි stagflation එකේ වෙනස තියෙන්නේ. දැන් ඔයාලට තේරෙනවා ඇති inflation එක කොහොමද වෙන්නේ, deflation එක මොකද වෙන්නේ, stagflation එක මොකද වෙන්නේ කියලා. හරි. එතකොට අපි ගිහිල්ලා බලමු ඊළඟට අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. හරි, ඊළඟට අපි කතා කරමු ඉෆෙක්ට් ඔෆ් ඉන්ෆ්ලේෂන් ගැන. ඉන්ෆ්ලේෂන් වල ඉෆෙක්ට් එක ගත්තොත් සාමාන්‍ය රටේ හැම කෙනෙක්ට මේක බලපානවා. ඒ වුණාට ප්‍රධාන වශයෙන් මේක බලපාන පාර්ශ්ව ටිකක් ගැන අපි කතා කරමු. පළවෙනියට අපිට කියන්න පුළුවන් ඩෙප්ටර්ස්. ඩෙප්ටර්ස් වල මේක බලපානවා ප්‍රධාන වශයෙන්. ක්‍රෙඩිටර්ස් වල බලපානවා. ඩෙප්ටර්ස්, ක්‍රෙඩිටර්ස් එනකොට fixed income holders, fixed income holders ලට බලපානවා. businessman ලට බලපානවා. ඒ වගේම බලපානවා මේක equity holders. එමෙන්නතන investors කියලා අපි කියන්න පුළුවන්. අපි දැන් කතා කරමු මේ එක එක පාර්ශ්ව වලට කොහොමද මේක බලපාන්නේ කියලා. අපි මුලින්ම ගමු ඩෙප්ටර්ස්. ඩෙප්ටර්ස් ලා ගත්තොත් එයාලා 2012 දී
ණයක් ගන්නවා 1000ක. 1000ක ණයක් ගන්නවා 2012 දී. එතකොට දැන් මෙයාලට අපි හිතමු 2012 දී 1000ක ණයක් අරගෙන එයාලා දැන් ගෙවනවා. නෑ එයාලා දැන් මේ 1000 අරගෙන ඒ 1000ෙන් එයාලා බාණ්ඩ හා සේවා මිල දී ගන්නවා. රුපියල් 10යි ඒ කාලේ මිල බාණ්ඩ 100ක් මිල දී ගන්නවා. බාණ්ඩ 100ක් එයාලා මිලට අරගත්තා ඒ කාලේ 1000ක් අරගෙන 100ක් මිලට ගත්තා. එතකොට දැන් 2020 වෙලා ගියමුකෝ. 2020 වෙලා. එතකොට දැන් එයාලා දැන් තමයි එයාලා ණය ගෙවන්න හදන්නේ අර ණය ගත්ත කෙනාට. එතකොට දැන් එයා කෙලින්ම 1000ක් මිලට. දැන් එතකොට මේ මේක 10ට දිබ්බ එක දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඒකේ මිල 50ක් වෙලා. ඒකෙ මිල 50යි කියන්නේ මොකද වෙලා තියෙන්නේ? දැන් බාණ්ඩ ගන්න පුළුවන් වෙන්නේ 20ක් විතරයි. කලින් මිල 10යි, කලින් ප්‍රයිස් එක 10යි මෙතනදී. ප්‍රයිස් එක ඇවිල්ලා 10යි. දැන් මෙතනදී ප්‍රයිස් එක ඇවිල්ලා 50යි. ප්‍රයිස් එක 50යි. එතකොට 2012 දී එයා රුපියල් 1000කට 1000ක් ණයට අරගෙන බාණ්ඩ 100ක් මිලදී ගන්නවා. දැන් එතකොට මෙයා ගෙවිලා 2020 දී ණය ගත්ත කෙනාට රුපියල් 1000 දෙනවා. එතකොට ඒ පුද්ගලයාට කඩේට ගිහිල්ලා ගන්න පුළුවන් බාණ්ඩ 20ක් විතර. ඒ කියන්නේ මෙතනදී රුපියල් 1000 කියන එක වැදගත් මුදලක් නෙමෙයි. ලොකු මුදලක් නෙමෙයි. ඒ කියන්නේ ඩෙප්ටර්ස්ලට ඒක වාසි. මොකද එයාලා ලොකු මුදලක් කලින් අරගෙන එයාලට ඊට පස්සේ දැනින්නේවත් නැති මුදලක් තමයි එයාලා ආයි ගෙවන්නේ. එයාලා ලොකු මුදලක් අරගෙන ඒක දැනෙන්නේවත් නැති මුදලක් විදිහට තමයි ආයි කාලයක් ගියාට පස්සේ ක්‍රෙඩිටර්ස්ලට ගෙවන්නේ. එතකොට මෙයාලට ඒකේ ගේම් එකක් තියෙනවා. මෙයාලට ඉන්ෆ්ලේෂන් එකේ ගේම් එකක් තියෙනවා. මෙයාලට ඉන්ෆ්ලේෂන් එකේ ගේම් එකක් තියෙනවා. මොකද එයාලට ඉන්ෆ්ලේෂන් එක නිසා මේ මුදලේ වටිනාකම නැහැ. ඒ හින්දා එයාලට දැන් ඒක ලාභයි. දැන් අපි උදාහරණයක් විදිහට හිතුවොත් අපේ ආච්චිලාගේ කාලේ මම ගිහිල්ලා කෙනෙක් ගෙන්න ණයට ගත්ත කියමු රුපියලක් ණයට ගත්තා. ඒ කාලේ මට රුපියලෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. හැබැයි දැන් මං ඒ ණය ගෙවනවා අද කාලේදී මං ගිහිල්ලා රුපියල දෙනකොට ඒ රුපියල වැදගත්වත් නැති තරම් වෙලා තියෙනවා. ඒ රුපියල වටින්නේවත් නැති වෙලා තියෙනවා. අන්න ඒ වගේ මුදලේ යගේ අඩු වෙන. ඒ කියන්නේ මුදල දැන් ඉන්ෆ්ලේෂන් වෙලා purchasing power අඩු වෙන debtors ලට ඒක වාසි. එයාලා ගෙවන මුදල දැනෙන්නේවත් නැහැ creditors ලට. එතකොට අපි බලමු creditors ලට මොකද වෙන්නේ කියලා ඊළඟට. creditors ලගත්තු creditors ලට ඒක අවාසි. අරකෙම අනිත් පැත්ත. එයාලා 2012 දී ණයට දුන්නා. 2012 දී ණයට දුන්නා. 2012 දී අර මං කියෝ වගේ 1000ක් ණයට දුන්නා. ඒකෙන් බාණ්ඩ 100ක් ගන්න ඕනේ. 2020 දී යාට සල්ලි හම්බෙනවා රුපියල් 1000ක්. රුපියල් 1000න් යාට ගන්න පුළුවන් 20ක් විතර. දැන් එයා 2012 දී එයාගේ බාණ්ඩ 100ක පරිභෝජනය, බාණ්ඩ 100ක කන්සම්ෂන් එක කැප කරලා රුපියල් 1000ක් ඩෙබිටර් කියන කෙනාට ණය දෙනවා, කෙනෙක්ට ණය දෙනවා. 2012 දී මම රුපියල් මම බාණ්ඩ 100ක මගේ පරිභෝජනය කැප කරලා රුපියල් 1000ක් ණයට දෙනවා. එතකොට මට 2020 දී 1000 හම්බෙනවා. හැබැයි මම බාණ්ඩ 100ක් කැප කරලා ඒක දුන්නට දැම්මට ගන්න පුළුවන් බාණ්ඩ 20ක් විතර. මම කලින් මගේ පරිභෝජනේ 100කින් කැප කරලා දුන්න ණයෙන් මට දැන් ගන්න පුළුවන් බාණ්ඩ 20ක් විතරයි. අන්න එතකොට මට එතනදී ගේන් එකක් හම්බෙලා නැහැ. මට එතනදී හම්බෙලා තියෙන්නේ ලොස් එකක්. මට එතනදී තියෙන්නේ ලොස් එකක්. එතකොට ක්‍රෙඩිටර්ස් ලට හම්බෙන්නේ ලොස් එකක්. 100ක පරිභෝජනය කැප කරලා දීලා එයාට 20ක පරිභෝජනයක් තමයි මේ කාලෙදි කරන්න වෙන්නේ ණය දුන්නු හින්දා ඉන්ෆ්ලේෂන් එක තියෙන්නේ. ඒ හින්දා මගේ ක්‍රෙඩිටර්ස් ලට තියෙන්නේ නැත්තම් ණය දෙන කට්ටියට තියෙන්නේ ලොස් එකක් ඉන්ෆ්ලේෂන් එක හම්බුනේ. ඊළඟට අපි කතා කරනවා ෆික්ස් ඉන්කම් හෝල්ඩර්ස් ලගත්තොත් දැන් හිතමු අපි 2012 දී මෙයාට හම්බෙන 1000ක ඉන්කම් එක 1000ක ඉන්කම් එක 2020 වෙනකොටත් මෙයාට හම්බෙන්නේ 1000ක ඉන්කම් එකක්. මොකද මෙයාගේ ඉන්කම් එක ෆික්ස්. එතකොට වෙන්නේ මොකද 2012 දී මෙයා ගන්නවා බාණ්ඩ 100ක්. හැබැයි දැන් හම්බෙන ආදායමෙන් එයාට ගන්න පුළුවන් වෙන්නේ බාණ්ඩ 20ක් පමණයි.
මොකද එයාගේ ආදායම් වෙනස් වෙන්නේ නැති වුණාට මිල වෙනස් වෙනවා මිල වැඩි වෙන වේගෙ වැඩි ඉන්ෆ්ලේෂන් එකක් තියෙන්නේ අන්න එතකොට එයාට අලාභයි මොකද එයාට කලින් පරිභෝජනේ 100ක් කරාට දැන් පරිභෝජනේ කරන්න වෙන 20ක් විතරයි එතකොට ෆික්ස්ඩ් ඉන්කම් හෝල්ඩර්ස්ලට තියෙන්නේ ලොස් එක ඊළඟට අපි කතා කරොත් මේ බිස්නස් මන්ලා එහෙම නැත්නම් ෆර්ම්ස් අයිති කට්ටිය ෆර්ම්ස් කියනවා අයිති කට්ටිය ෆර්ම්ස් කියන කට්ටියට මොකද වෙන්නේ එයාලා දකින්නවා ප්‍රයිස් එක වැඩි වෙනවා කියලා එයාලට තන ප්‍රයිස් එක වැඩි වෙනවා කියන්නේ ලාභ වැඩි කරගන්න පුළුවන් ලාභ වැඩි කරගන්න පුළුවන් කියන දේ එයාලා මොකද කරන්නේ සප්ලයි එක වැඩි කරනවා සප්ලයි එක වැඩි කරලා එයාලා වැඩිපුර විකුණලා ප්‍රොෆිට් වැඩි කරගෙන ප්‍රොෆිට් එක එයාලගේ වැඩි වෙනවා මොකද අර මම කලින් කතා කරා වගේ මෙයාලා බලන්න මොකද වෙන්නේ මුලින් අර 20 පෑන ගත්තොත් 20 පෑන ගත්තොත් 10ක් කොස්ට් එක 10ක් ප්‍රොෆිට් එක 10ක් කොස්ට් එක 10ක් ප්‍රොෆිට් එක දැන් මිල 40 දක්වා වැඩි වෙලා තියෙනවා එතකොට කොස්ට් එක එහෙමමයි 10මයි හැබැයි ප්‍රොෆිට් එක කීයද ප්‍රොෆිට් එක වෙලා තියෙනවා ප්‍රොෆිට් එක කීයද ප්‍රොෆිට් එක වෙලා තියෙනවා 30 එතකොට මෙතන 10ට තිබ්බ ප්‍රොෆිට් එක 30 වෙනකම් වැඩි වෙලා තියෙනවා ඉන්ෆ්ලේෂන් එක නිසා අන්න එතකොට බිස්නස්මන්ලට මොකද්ද තියෙන්නේ එයාලට ගේන් එකක් තියෙනවා ඉන්ෆ්ලේෂන් එක හම්බු ඉන්ෆ්ලේෂන් එක හම්බු වෙයි ගේන් එකක් තියෙනවා ඊළඟට අපි බලමු ඉක්විටි හෝල්ඩර්ස් ඒ කියන්නේ ඉඩම් මිලදී ගන්න කට්ටිය නැත්නම් වෙන මොන හරි ඉන්වෙස්ට්මන්ට්ස් කරන කට්ටිය එතකොට අපි හිතමු ඉඩම් මිලදී ගන්න කට්ටිය ඉඩම් මිලදී ගන්න කෙනෙක් පර්චස් 20ක ඉඩම පර්චස් 20ක ඉඩම ගන්නවා ලක්ෂ 10ක් ලක්ෂ එක පර්චස් එක ලක්ෂ 10 ගන්න තමයි ගන්න. එක පර්චස් එක ලක්ෂ 10 පර්චස් 20ක් ගන්න. එතකොට කියන උපරිම ලක්ෂ 20ක මුදලක් ලක්ෂ 200ක මුදලක් වෙනවා මේ ඉඩම. ලක්ෂ 200ක ඉඩමක් ගන්න. පර්චස් 20ක් ලක්ෂ 10 ගන්න ගන්නවා ලක්ෂ 200. එතකොට මේක දැන් ගත්තේ මෙයා 2012. 2012 දී අරගෙන. ඊළඟට 2020 දී මේ පර්චස් 20 ඉඩමට වටිනාකම එනවා. මොකද මිල වැඩි වෙනවානේ. මෙතන ලක්ෂ 10කට පර්චස් එකක් ගියපු එක දැන් කෙලින්ම ලක්ෂ 20ක් බවට පත් වෙනවා. ලක්ෂ 20ක් බවට පත් වුණා කියන්නේ මොකද කරන්නේ මෙයා? ඒක විකුණන්නේ ලක්ෂ 400කට 2020 විස්සෙදී විකුණනවා. ලෙදා ලක්ෂ 200ර ගත්ත එක ලක්ෂ 400කට විකුණනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? ඉක්විටි හෝල්ඩර්ස්ලට තියෙන්නේ ගේන් එකක්. එතකොට මේ ඉක්විටි හෝල්ඩර්ස් අපි ඉන්වෙස්ට් කරන කට්ටිය ගත්තොත්, ඉන්වෙස්ට් කරන කට්ටිය ගත්තොත් අපි දමු මෙයාලා 10 ගානේ කොටස් 1000ක් ගන්න. කොටස් 1000ක් වෙන මේ කොටස් වලින් පොලින් ගන්න. එතකොට මොකද වෙලා තියෙන්නේ? 10000ක් වෙලා තියෙනවා. එතකොට දැන් මං කියව බිස්නස් වල නැත්නම් ෆර්ම්ස් වල කට්ටිය ප්‍රයිස් එකේ වැඩි වීම නිසා ලාභ ලබනවා. ලාභ ලබන්න ගත්තාම මොකද වෙන්නේ? මෙයාලට ලාභ වැඩි ඒ පැත්තෙන් ගන්න. නැත්නම් මෙයාලා දැන් ලාභ ලබන ව්‍යාපාරයක කොටස් අරගෙන තියෙන්නේ. එහෙනම් මෙයාලට කොහොමත් ලාභය වැඩි. සෑහෙන ලාභයක් හම්බ වෙනවා. මොකද මෙයාලා ලාභ ලබන හින්දා. ඒ වගේම අපි අනිත් පැත්තට හිතුවොත් මෙයාලා කොටස් විකුණනවා කියලා හිතමුකෝ. එතකොට දැන් මේ බිස්නස් ලාභ ලබන්න ලබන්න මෙයා මේ ගත්ත කොටස් ගත්ත ව්‍යාපාරේ ලාභ ලබන්න ලබන්න එක කොටසක වටිනාකම වැඩි වෙන්න පටන් ගන්නවා. මේ 10ට තිබ්බ කොටස් වල මෙයාලා අධික ලාභ ලබන හින්දා බිස්නස් එක අධික ලාභ ලබන හින්දා මේ 10ට යා මිලට ගත්ත කොටසක මිල 20 දක්වා වැඩි වෙනවා. 20 දක්වා වැඩි වුණාම එයා ඒ 1000 කොටස් 1000 විකුණුවොත් මොකද වෙන්නේ? එයාගේ අතට 20000ක් හම්බුනවා. 10000ක් පිළිලං කළා එයා 20000ක් ගන්නවා. අන්න ඒ පැත්තෙන් බැලුවත් එයාලට තියෙන්නේ ගේන් එක. අන්න ඔය විදිහට එක එක පාර්ශ්ව ඉන්ෆ්ලේෂන් එක නිසා ගේන්ස් වගේම ලොස් ගන්නවා කියලා තමයි අපි මෙතන වලට කියන්නේ. හරි. අපි බලමු ඊළඟට අන්තිමට අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. හරි. පොසිටිව් ඉෆෙක්ට්ස් ඔෆ් ඉන්ෆ්ලේෂන් තමයි අපි අන්තිමට කතා කරන්න යන්නේ. මේ ඉන්ෆ්ලේෂන් කියන එක ගත්තාම අපි හිතනවා මේක නරකම දෙයක් කියලා. ඇත්තටම කිව්වොත් මේක නරකම දෙයක් කියන්නත් බෑ. මොකද මේකේ අපිට පොසිටිව් ඉෆෙක්ට්ස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඩිෆ්ලේෂන් එක ගත්තොත්. ඩිෆ්ලේෂන් එක කියන එක ගත්තොත්. ඩිෆ්ලේෂන් එකට වඩා
ඉන්ෆ්ලේෂන් එක ඇත්තටම හොඳයි. මොකද ඩිෆ්ලේෂන් එක කියන එක ගත්තොත් ඩිෆ්ලේෂන් එක කියන්නේ මිල මුදල් එන්න එන්න අඩු වෙනවා. එතකොට අපි දන්නවා අද තියෙන මුදල හෙට අඩු වෙනවා කියන්නේ. අද මුදල අද තියෙන මිල හෙට අඩු වෙනවා කියන්නේ අපි දන්නවා. අපි දන්නවා නම් අද තියෙන මිල හෙට අඩු වෙනවා කියලා අපි අපේ මිලදී ගැනීම. එහෙම නැත්නම් පර්චේසින් එක පර්චේස් එක කල් දානවා. පර්චේස් එක ඩිලේ කරනවා හෙට වෙනකම්. දැන් අපි දන්නවා නම් හෙට රෑ 12ට ඉන්ධන මිල අඩු වෙනවා කියලා අපේ වාහනේ තෙල් නැතත් අපි තියාගෙන ඉන්නවා ඊළඟ දවසේ 12 වෙනකම්. අන්න ඒ වගේ අපේ පර්චේස් එක අපි ඩිලේ කරනවා. පර්චේස් එක ඩිලේ කරනවා. පර්චේස් එක කොහොම ඩිලේ කර කර ඉද්දි මොකද වෙන්නේ? සප්ලයර්ස්ලා නිපදවපු බාණ්ඩ හා සේවා. මෙයාලා නිපදවපු මේ බාණ්ඩ හා සේවා එයාලට විකුණ ගන්න බැරි වෙනවා. බාණ්ඩ හා සේවා විකුණ ගන්න බැරි වෙනවා. විකුණන්න බැරි වුණාම මොකද වෙන්නේ? මෙයාලා සප්ලයි එක අඩු කරනවා. අපේ මෙයාලා සප්ලයි එක අඩු කරනවා. සප්ලයි එක අඩු කරා කියන්නේ මොකද වෙන්නේ? බාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වෙන ගමන් අපේ GDP එක බින්ද වැටෙනවා. GDP එක අඩු වෙනවා. GDP එක අඩු වුණා කියන්නේ මෙතන ඉකොනොමික් growth එකක් නෙමෙයි තියෙන්නේ. මෙතන ඉකොනොමී එකේ බිඳ වැටීමක් ඇති වෙනවා. ඒ හින්දා ඩිෆ්ලේෂන් එකට වඩා ඉන්ෆ්ලේෂන් එක හොඳයි කියලා කියනවා. ඊළඟට දෙවැනි එක තමයි ඉන්ෆ්ලේෂන් එක. ඉන්ෆ්ලේෂන් එක කියන එක ඉකොනොමික් growth එකට අවශ්‍යයි. ඉන්ෆ්ලේෂන් කියන එක ඉකොනොමික් growth එකට අවශ්‍යයි. වලට දැන් මේක බැලුවම තේරෙනවා ඩිෆ්ලේෂන් එක නිසා ඉකොනොමී එක වැඩෙනවා නම් ඉන්ෆ්ලේෂන් එක නිසා මොකද වෙන්නේ? ඉකොනොමී එක බූස්ට් වෙනවා කියලා දේනවා. හරි. එතකොට ඉන්ෆ්ලේෂන් එක ගැන අපි ගත්තොත් ඉන්ෆ්ලේෂන් එකේදී මොකද වෙන්නේ? මිල මුදල් වැඩි වෙනවා. මිල කියන එක වැඩි වෙච්ච ගමන් ප්‍රයිස් එක වැඩි වෙන ගමන් කට්ටිය මොටිවේට් වෙනවා. කවුද මොටිවේට් වෙන්නේ? සප්ලයර්ස්ලා. අපේ සප්ලයර්ස්ලා මොටිවේට් වෙනවා. එහෙම නැත්නම් ෆර්ම්ස් මොටිවේට් වෙනවා. මොකද එයාලගේ ලාභ වැඩි කරගන්න පුළුවන්. එතකොට එයාලා මොකද කරන්නේ? සප්ලයි එක වැඩි කරනවා. සප්ලයි එක වැඩි වුණා කියන්නේ GDP රට ඇතුලේ බාණ්ඩ හා සේවා වල අවසන් වටිනාකම වැඩි වෙනවා. උදාහරණයක් විදියට නිකන් ගත්තොත් අපි කලින් තිබ්බේ 10 ගානේ බාණ්ඩ 100ක් නම් බාණ්ඩ 10 මිල 10 ගානේ බාණ්ඩ 100ක් නම් එතකොට මොකද වෙලා තියෙන්නේ? අපේ තියෙන්නේ 10. අපි මිලේ වෙනස ගන්න නැතුව අපි හිතමු 10 අපි නිකන් 10 කියලා හිතමු මිලේ වෙනස ගන්න නැතුව දැන් එතකොට සප්ලයි එක වැඩි කරානේ. එතකොට දැන් මෙයා 200ක් නිපදවනවා. 200ක් නිපදවනවා කියන්නේ 2000ක් තියෙනවා. එතකොට කලින් GDP එක රට ඇතුළේ ඉපදෙන බාණ්ඩ සේවා වල අවසන් වටිනාකම 1000යි. දැන් GDP එක 2000යි. අන්න ඒ වගේ ප්‍රයිස් එක වැඩි වෙන නිසා සප්ලයි එක වැඩි වෙලා GDP එක වැඩි වෙනවා. GDP එක වැඩි වෙනවා කියන්නේ ඉකොනොමී එකේ growth එකක් කියන එක. එතකොට ඉන්ෆ්ලේෂන් කියන එක ඉකොනොමී එකේ growth එකක් ඇති කරනවා. එහෙම නැත්නම් ඉකොනොමී එක boost කරනවා කියලා අපි කියනවා. අනිවාර්යෙන් healthy economy එකක් වුණා හෙල්දි ඉකොනොමී එක වුණා අඩු ඉන්ෆ්ලේෂන් රේට් එකක් තියෙනවා. ඒ කියන්නේ 2%ක් 5% අතර වගේ පොඩි ඉන්ෆ්ලේෂන් රේට් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද ඒක නැත්තම් ඉකොනොමි growth එකක් ඇති වෙන්නේ නැහැ. පොඩි ඉන්ෆ්ලේෂන් රේට් එකක් තියෙන්න ඕනේ. හැබැයි මේක ඉතාමත් ගොඩක් ඈත යනවා කියන්නේ ප්‍රයිස් මෙතනින් එහාට යනවා කියන්නේ 10 11 වගේ යනවා කියන්නේ ඒක ඉකොනොමී එකට හොඳ නැහැ. මොකද මේ වගේ මට්ටමක ඉන්ෆ්ලේෂන් එකක් පවත්ව ගන්න ඕනේ ඉකොනොමි එක බූස්ට් කරන්න. අන්න ඔය විදිහට පොසිටිව් ඉෆෙක්ට් එකකුත් මේ ඉන්ෆ්ලේෂන් එක කියන එකේ තියෙනවා. එතකොට අපි ඉන්ෆ්ලේෂන් එක ගැන කතා කරන්න තියෙන්නේ උච්චරයි. ඊළඟ දවසේ තවත් මාතෘකාවකින් අපි හම්බෙමු. මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම යට තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් දිගටම රැඳී ඉන්න. ඔයාලට හැම සබ්ජෙක්ට් එකක්ම ගොඩ යන්න පුළුවන්.